ஐபோர் உங்களாம் அகலாத்தி அழுத்தங்கின மொபைல் ஃபோன்ஸில் வயர்லெஸ் சார்ஜிங் ஆப்ஷன் கத்தினோம் தென் மேதே அப்பிட்ட மொபைல் ஃபோன் வல்ட அழுத்துனாட்ட சாமானியம் அப்பே கெவல்வல தப்பிட்ட மேக தகின்னு புள்ளோம் மேக அப்பி கோமது ஹோயாகன் தென் மென்ன மே வகை மா மகே மல்டிமீட்டர் அரகன மல்டிமீட்டரே மென் மென்ன மெத்தன ஆப்ஷன் எக்கக் தீனோ NCV கில் நத்தா நான் கண்டக்டிவ் வோல்டேஜ் கில ஆப்ஷன் எக்கக் தீனோ மம ஏ செலக்ட் ஏக தென்ன தம்மஹம NCV කියන්නේ මෙතන EF කියලා ડિસ્પ્લે එකක් වෙනවා එන්න නැත්නම් ඉලෙක්ට්‍රොනික මොටිව් ෆෝස් කියන එක තමයි මෙතනදී EF කියලා පෙන්වන්නේ මම මේක අරගෙන මගේ ස්විච් බෝඩ් එක නැත්නම් ඕනම තැනක තමන්ගේ ගෙදර පවර් ලයින්ස් යන තැනක් තියෙනවා නම් මම එතන ටික ටික ලං කරොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ EF කියන එකට වෙනදී දැන් එක බීප් එකක් එනවා මම මේක තව ලං කරන්න මේකේ බීප් එකේ ස්ට්‍රෙන්ත් එක වැඩි වෙනවා මම ළඟටම ගරාම මේ විදිහට ලොකු බීප් එකක් මේ වගේ බීප් එකක් දිගටම වදිනවා ඒ කියන්නේ මේකේ මැග්නටික් ස්ට්‍රෙන්ත් එක සෑහෙන වැඩි ලං කරාම ඈඩ් කරනකොට චුට්ට චුට්ට අඩු වෙනවා දැන් මෙතන වෙන්නේ විදුලිය කම්බියක් හරහා ගමන් කරනකොට විදුලි චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා ඒ චුම්බක ක්ෂේත්‍රය යම් ආකාරයක මැන ගැනීමක් තමයි මෙතනදී මේ මල්ටිමීටරේ හරහා අපිට දකින්න පුළුවන්. දැන් මේ දේ මේ දේම තමයි වයර්ලස් ෆෝන් එකක නැත්නම් වයර්ලස් ෆෝන් චාර්ජර් එකක වෙන කාර්යය. යම් චුම්බක ක්ෂේත්‍රයක් ඇති කරනවා ෆෝන් එකේ තියෙන යම් කොයිල් එකක් ඒ කොයිල් එකට චුම්බක ක්ෂේත්‍රය අහු වුනාම ඒ කොයිල් එක හරහා විදුලිය ජනනය කරගෙන තමන්ගේ ෆෝන් එකේ තියෙන බැටරිය චාර්ජ් කිරීමක් තමයි මෙතනදී වෙන්නේ. දැන් මෙතනදී අපි නොදකින්න පැත්තක් තියෙනවා. දැන් ඔයගලන්ට බලන්න පුළුවන් මෙතන මේ ඇලුමිනියම් ඉනි මගක් තියලා තිනවා දැන් මෙතනදී මම මේ ඇලුමිනියම් ඉනි මග මොනම ආකාරයකටවත් මේ වයර් එක සම්බන්ධ කිරීමක් කරලා නැහැ මම මෙතන මේක ඇල්ලුවා කියලා මට කරන්ට් වදින්නේ නැහැ නමුත් මේ ඉනි මග හරහා යම් චුම්බක ක්ෂේත්‍රයක් ඒ චුම්බක ක්ෂේත්‍රය මේ ඉනි මග හරහා යෑම නිසා ඒකෙත් යම් ආකාරයක වෝල්ටීයතාවයක් ඇති වෙනවා නැත්තම් සිග්නල් එකක් අපිට බලා ගන්න පුළුවන් දැන් උදාහරණයක් විදිහට දැන් අපි දන්නවා මේක ලං කරනකොට මෙතනට බීප් එකක් එනවා මම මේ මල්ටිමීටරේ ඉනිමකට ලං කරනකොටත් ඔය පේනවා ඔයගලන්ට පේනවා බීප් එක වදින්න ගන්නවා ඒ කියන්නේ මේ ඉනිමගෙත් යම් ආකාරයක වෝල්ටීයතාවයක් ඇති වෙනවා මේ චුම්බක ක්ෂේත්‍රය නිසා ඉතින් මම හිතන්නේ මේ හේතුව වෙන්නේ නැති විශේෂයෙන් high tension power lines volt 3000ක් විතර වෝල්ටීයතාවයක් ඇති වෙනවා high tension power lines තියෙන තැනක ගයක් විකුණන්න තියෙනවා නම් ගන්න එපා කියන්නේ නැත්තම් ඉඩමක් තියෙනවා නම් එතන ගෙදරක් හදන්න එපා කියන්නේ මේ හේතුව වෙන්නේ නැති කියලා මම හිතෙනවා. ඕගලන්ට මේක මට එකක් කියන්න අමතකුණා. induction cookers කියලා දෙයක් තියෙනවා දැන් ඕගලන්ට මාකට් එකේ දකින්න පුළුවන්. induction cooker එකෙත් වෙන්නේ මෙන්න මේ හා සමාන දෙයක් තමයි. ඉතින් මගේ වීඩියෝ එකේදී මම ඕගලන්ට කියන්න බලාපොරොත්තුනේ අපේ මේ චුම්බක ක්ෂේත්‍රය හැම තැනම අපිට දකින්න පුළුවන්. අපි නොදැනුවත්ව අපේ චුම්බක ක්ෂේත්‍ර වටේට තියෙනවා අනික් කාරණේ තමයි මට කියන්න අවශ්‍ය දැන් විශේෂයෙන් කම්පියුටර් නෙට්වර්ක් අදින කට්ටිය ඉන්නවා දැන් මේක සමහර කට්ටිය දැනුවත්ව කරනවා සමහර කට්ටිය නොදැනුවත්ව කරනවා මේ වගේ පවර් ලයින්ස් ළඟින් යනවා මේ වගේ පවර් ලයින්ස් තියෙනවා නම් ඒ පවර් ලයින්ස් ළඟින් නෙට්වර්ක් වයර් අදින්න එපා දැන් ෆයිබර් ඔප්ටික් නම් ප්‍රශ්නයක් නැහැ මොකද ඒකේ ලයිට් එකක් ගමන් කරන්නේ cat 6 cat 5 e ඔය වගේ වයර්ස් අදිනවා නම් බොහෝ විට නෙට්වර්ක් එකට තියෙන ඩිස්ටෝෂන්ස් වැඩි වෙන්න පුළුවන් මොකද හේතුව මේ වගේ විදුලි පද්ධතියක් ළඟින් ඒ මේන් නෙට්වර්ක් කේබල්ස් ළඟින් යනවා නම් අනිවාර්යෙන් මේ වගේ ඩිස්ටෝෂන්ස් ඇති වෙන්න පුළුවන් ඉතින් විශේෂයෙන් කේබල් අදින කට්ටිය අදි නමුත් තමන්ගේ ගෙදර නෙට්වර්ක් කරනවා නම් තමන්ගේ ඔෆිස් එක නෙට්වර්ක් කරනවා නම් network lines වෙනම අදින්න power lines වෙනම තියෙනවනะ ඒ දෙක එකට ලං ගියොත් එම network එකට ලැබෙන distortions වැඩි. ඉතින් මේ එක කාරණයක් මට හදිස්සි මතක් වෙච්ච. අනිත් කාරණේ මට හිතුණා ඕගොල්ලෝ මෙහෙම ප්‍රශ්නයක් අහයි කියලා මේ වගේ multimeter එක පාවිච්චි කරලා අපේ බිත්තියේ wire ඇදල නැත්නම් current lines තියෙන්නේ කොහෙද කියලා මැනගන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මං හිතන්නේ මේ වගේ ඩිවයිස් එකකින් ඒ තරම් ලොකු කාර්යයක් කරන්න පුළුවන් ඇති කියලා නමුත් යම් තාක් දුරට
හොයා ගන්න පුළුවන් වෙයි නමුත් මේකේ ස්ට්‍රෙන්ත් එක මැනීම කොහොමද කියන එක මම හරියටම කියන්න දන්නේ නැහැ නමුත් සාමාන්‍ය වශයෙන් පවර් ලයින් එක හුඟක් බිත්තියට එලීට් එක මතුවෙන්න වගේ තියෙනවනේ කියන්නේ කපරාරුවට ළඟින්ම යනවා නම් ඔයගලන්ට මැන ගන්න පුළුවන් වෙයි නැත්තම් මේකෙන් ලොකු ස්ට්‍රෙන්ත් එකක් මැනීමක් වෙන්නේ නැහැ ඉතින් මේ වීඩියෝ එකෙන් යමක් ඔයගලන් ලබා ගත්තා නම් ලයික් එකක් දාන්න මෙවැනි වීඩියෝස් බලන්න කැමති නම් subscribe කරන්න බොන්ස් Thank you.